ආයුබෝවන් කියලා පිළිගන්නවා නංගිලා මල්ලිලා හැමෝම පාස්මී YouTube මාලිකාවෙන් අරගෙන තවත් සාමාන්‍ය පෙළ විද්‍යාව වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස වලින් එන්න පුළුවන් ලස්සනම ලස්සන ගාණක්. ඉතින් ඇත්තරම කියනවා මේක සාමාන්‍ය පෙළ විභාගෙදී 1987 අවුරුද්දේදී අහපු ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් පරණ පේපර් වල තියෙන සාමාන්‍ය සැලකිලි තරම් හිතන්න තියෙන එහෙම නැත්නම් ගොඩක් වැදගත් ප්‍රශ්න. ඉතින් ඒක නිසා තමයි මම මේ අවුරුද්දේ තියෙන තාප විපර්යාස ආශ්‍රිත මේ ගාන තෝරගත්තේ. ඉතින් අපි සාකච්ඡා කරලා බලමු කොහොමද මේ ප්‍රශ්න සඳහා ඊටම පහසුවෙන් පිළිතුරු ලබා දෙන්නේ කියලා. තාප විපර්යාස වලින් සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයේදී අහපු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුරු ලබා දෙන්නේ කොහොමද කියලා බලන්න. ප්‍රශ්නේ දීලා තියෙනවා මෙම භාජනයේ තාපන ඵලය. ඒ කියන්නේ හොට් ප්ලේට් එකක් මත තබා ජලයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 70 දක්වා ඉහළ නගින තුරු රත් කරනු ලැබේ. ප්‍රශ්නාංකකින් අහනවා ඇලුමිනියම් රත්වීමේදී ඒ තුළ තාප සංක්‍රමණය වන ක්‍රමය හැඳින්වෙන්නේ කුමන නමකින්ද? අපි දන්නවා ඝන ද්‍රව්‍යයක් හරහා තාපය සංක්‍රමණය වන ක්‍රමය මොකද්ද? සන්නයනය කියලා. ඉතින් අපි දන්නවා සන්නයනය සංවහනය සහ විකිරණ කියලා තුනක් තියෙනවා. ඉතින් ඝන ද්‍රව්‍ය හරහා තාපය සංක්‍රමණය වන, ඒ කියන්නේ තාප එක තැනක ඉඳලා ඝන ද්‍රව්‍යයක් හරහා තවත් තැනකට යනවනම් අන්න ඒ ක්‍රමය හැඳින්වෙන නම තමයි තාප සන්නයනය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ප්‍රශ්න අංක 1 සඳහා පිළිතුරු ලබා දෙන්න පුළුවන් තාප සන්නයනය කියලා. මම මෙතන ලියනවා සන්නයනය කියලා. හරි. ප්‍රශ්න අංක 2කින් අහනවා ඇලුමිනියම් භාජනයේ තාප ධාරිතාවය 450යි ජූල් සෙල්සියස් අංශකයට. නම් එම භාජනය මගින් ලබා ගන්නා තාප ප්‍රමාණය කොපමණද? තාප ප්‍රමාණය හොයන්න පුළුවන් අපට මෙන්න මේ ඝන භාජනය, ඒ කියන්නේ ඇලුමිනියම් භාජනයේ තාප ධාරිතාවය උෂ්ණත්ව වෙනසෙන් ගුණ කරලා. C තීටා කියලා කියන්නේ C තීටා. C කියලා කියන්නේ 450යි ඒකක මොකද්ද? ජූල් සෙල්සියස් අංශකයට. ගුණ කරන්න ඕන උෂ්ණත්ව වෙනසෙන්. උෂ්ණත්ව වෙනස කීයද නම් කිමල්ලි? අවසාන උෂ්ණත්වයේ 70යි ආරම්භයේ උෂ්ණත්වය 30යි. එහෙනම් මේක සුළු කරන්න පුළුවන්. මේක සුළු කරාට පස්සේ මට අවසානට ලැබෙනවා ජූල් 18000යි කියලා. ඔයාලට පුළුවන් මේක සුළු කරන්න. එතකොට අවසානට ලැබෙනවා ජූල් 18000යි කියලා. මෙන්න මේ විදිහට භාජනයේ ලබාගත් තාපය සමානයි ජූල් 18000යි කියලා. එහෙම නැත්නම් කිලෝ ජූල් නම් කියද්ද? කිලෝ ජූල් 18ක් කියලා ප්‍රශ්නාංක 2 සඳහා පිළිතුරු ලබා දෙන්න පුළුවන්. දැන් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙ අහන්නේ මොකක්ද කියලා බලන්න. ඉහත අවස්ථාවේදී ජලය මගින් ලබා ගන්නා තාප ප්‍රමාණය කොපමණද? ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය මෙන්න මේක කියලා දීලා තියෙනවා. දැන් අපිට හොයන්න පුළුවන් තාප ප්‍රමාණය සමානයි mc තීටා කියලා සූත්‍රය අපි මතක තියාගෙන ඉන්නවා. තාප ප්‍රමාණය q සමානයි m, ඒ කියන්නේ ස්කන්ධය, c විශිෂ්ට තාප ධාරිතාවය, තීටා කියලා කියන්නේ සිදු වූ උෂ්ණත්ව වෙනස. m කියලා කියන්නේ අපි දන්නවා කිලෝග්‍රෑම් 1යි ස්කන්ධයනේ. ඊළඟට c කියලා කියන්නේ අපිට දැන් ගන්න දුන්නා 4200යි කියලා. ඊළඟට උෂ්ණත්ව වෙනස අපිට මෙතෙන්දී ලියන්න පුළුවන් 70/30යි කියලා. එහෙනම් නම් ගිමල්ලි 70න් 30ක් අඩු කරාට පස්සේ 40යි. 40 ගුණ කරන්න මේ 4200න්. එතකොට අපිට අවසානටම පිළිතුරක් විදියට ලැබෙනවා 168000යි කියලා. මොනවද ජූල්? මේක අපිට පුළුවන් නම් ගිමල්ලි කිලෝ ජූල් වලින් ලියන්න 168යි කියලා. 168 කිලෝ ජූල් කියලා තිබුණත් මේ ප්‍රශ්නේ සඳහා නිවැරදි පිළිතුර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි ප්‍රශ්න අංක 3ට පිළිතුරු ලබා දුන්නා. ඊළඟට අපි පිළිතුරු ලබා දෙමු ලකුණු 10ක් වෙන් වෙන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ 4වෙනි ප්‍රශ්නේ, එහෙම නැත්නම් අවසාන ප්‍රශ්නේ වෙත. ඉහත ක්‍රියාවලියේදී තාප හානියක් සිදු නොවේ නම් තාපන ඵලය, ඒ කියන්නේ හොට් ප්ලේට් එක මගින් සපයන ලබන මුළු තාප ප්‍රමාණය කොපමණද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. ඉතින් අපට කියන්න පුළුවන් නම් ගෙමල්ලි ඉහත අවස්ථාවේදී ජලය මගින් ලබා ගන්නා තාප ප්‍රමාණය කිලෝ ජූල් 168යි කියලා. ඒ කවුරු මගින්ද ලබා ගන්නේ? ජලය මගින්. ඊට කලින් අපි කිව්වා මේ ඇලුමිනියම් තහඩු, එහෙම නැත්නම් ඇලුමිනියම් භාජනය මගින්
කිලෝ ජූල් 18ක්. එහෙම නැත්නම් ජූල් 18000ක තාප ප්‍රමාණයක් ලබා ගන්නවා කියලා. ඉතින් මේ තාප අගයන් දෙක එකතු කරොත් නේද නම් කිමල්ලි මුළු තාප ප්‍රමාණය ලැබෙන්නේ. හොට් ප්ලේට් එක මගින් සපයන මුළු තාප ප්‍රමාණයම එක්ක ජලය මගින් ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඇලුමිනියම් තහඩුව මගින් ලබා ගන්න ඕනේ. ඉතින් මම උදාහරණයක් විදිහට මම මේ විදිහට පෙන්නන්නම්. මේ විදිහට හොට් ප්ලේට් එක තියෙනවා. හොට් ප්ලේට් එකෙන් නම් ගිමල්ලි මෙන්න මේ විදිහට තාපය පිට කරනවා. මේ පිට කරන තාපය හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ගානේ දීලා තියෙන නිසා අනිවාර්යයෙන්ම මෙයා ලබා දුන්න තාපයෙන් කොටසක් ඇලුමිනියම් භාජනයේ ලබා ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේ ඇලුමිනියම් භාජනයේ තියෙන කවුද ජලය මගින් ලබා ගන්න ඕන. ඉතින් අපි ඒ අගයන් දෙක හොයපු නිසා වෙන වෙනම අපට ලියන්න පුළුවන් හොට් ප්ලේට් එකෙන් සපයන මුළු තාපය මෙන්න මේ විදිහට මම ලියනවා. මුළු තාපය සමානයි මෙන්න මේ තාප අගයන් දෙකේ එකතුව. මම මෙතෙන්දී කිලෝ ජූල් වලින් දෙකම ලියන්නම්. එතකොට මට ලේසි. මෙතෙන්දී කිලෝ ජූල් 168යි මෙතෙන්දී කිලෝ ජූල් 18යි. එහෙනම් මෙන්න මේ දෙක එකතු කරාට පස්සේ මට අවසානට ලැබෙනවා 186යි කිලෝ ජූල් කියලා. මෙන්න මේ විදිහට 1987 සාමාන්‍ය පෙළ විද්‍යා විෂයේදී ආපු ඉතින් මෙන්න මේ විදිහට නම් ගිමල්ලි සාමාන්‍ය පෙළ විද්‍යා විෂය සඳහා වූ ගොඩක් වටින වීඩියෝස් පාස් මී YouTube නාලිකාව හරහා ඉදිරියේදී ඔයාගේ ළඟටම සමීප කිරීමට මම සූදානමින් ඉන්නවා. ඉතින් මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාගේ ළඟටම ගෙන්වා ගන්න නම් මේ වීඩියෝ එක පහලින් තියෙන රතු පාට subscribe button එක සහ එයට හැපැත් තියෙන bell icon එකත් click වෙලා දිගටම මගෙත් එක්ක රැඳී සිටින්න. එතකොට මම විභාගයට ලං වෙන්න දාන අනුමාන ප්‍රශ්නත් ඔයාගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාවක් ලැබේ. එතකොට ඒවා ගොඩක් වැදගත් වෙයි නම් ගිමල්ලි මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගෙට ඔයාට විද්‍යාව සඳහා ඒ සාමාර්ථයක් ලබා ගන්න. ඉතින් මේක මතක් කරන ගමන් ඔයා තවම පාස් මී ඇප් ඩවුන්ලෝඩ් කරපු නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් ප්ලේ ස්ටෝර් එක හරහා ඔයාගේ Android දුරකථනයට පාස් මී ඇප්ස් ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා ඩයලොග් හෝ හච් නම්බර් එක පාවිච්චි කරලා රෙජිස්ටර් වෙලා මම දාලා තියෙන මිලියනයක් වටින දැනුම සහ ගණිතය සහ විද්‍යාව ඇතුළුව සාමාන්‍ය පෙළ ප්‍රධාන විෂයන් සියල්ලටම අදාළ දැනුම් සම්භාරය ලබා ගැනීමේ හැකියාව ඒ ඇප්ස් හරහා තියෙනවා. ඉතින් අනුමාන ප්‍රශ්න ගණිතය හා සම්බන්ධව ඇතුළත් කරලා තියෙන නිසා මම හිතනවා ඔයා දැන්ම මේ ඇප්ස් තුනම ඔයාගේ දුරකථනයේ ඩවුන්ලෝඩ් කරලා ඩයලොග් හෝ හච් නම්බර් එකක් පාවිච්චි කරලා රෙජිස්ටර් වෙයි කියලා. ඉතින් මේක මතක් කර ගමන් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. මගේ ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම ජයග්‍රාහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබත් දැන්ම පාස් මී ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. පාස් මී ඉගෙන ගන්න හොඳම විදිහ.